ඔබ ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින් මම අදත්තපට වැදගත් වන වීඩියෝයක් අරගෙනාව. මෙන්න මේ වගේ අවස්ථාවක්කට ඔබ මූණ දුන්නොත් දැන් මේ වගේ කණුවක් තියෙන දෙනක මේ වගේ ටයිල් එකක් අල්ලන්න ඕනොත් ටයිල් කෑලි කපලනේ අල්ලන්න වෙන්නවට මේ විදියට මේ පැත්තට කෑල්ලක් කැපුවා මෙහෙම කෑල්ලක් කැපුවා අර පැත්තට කෑල්ලක් කැපුවා ওই විදිහටනේ අල්ලන්න වෙන්නේ. මම ඔබට මේක අල්ලන ලේසිම ක්‍රමයක් කියලා දෙන්නම්. ඒ කියන්නේ කපා ගන්න නැතුව ඈලි කපා ගන්න නැතුව ලස්සනට අල්ලන්න පුළුවන් ටයිල් එක ක්‍රමයක් ඔබට මම කියලා දෙන්න. මිස්සල මේ සමාන්තර ලීයක් කරේ අධිකෝදුවක් කරේ අරගෙන මෙන්න මේ වගේ මේ පැත්තෙන් මාක් යදා ගන්නවා කණුවේ මහත. හරි තනි කෙලින් ලී පටියක් හරි අධිකෝදුවක් හරි ගන්න ඕන මේ කණුවේ සමාන්තරව රේඛා දෙක මේ මහතේ පැත්ත ඊට පස්සේ මේ පැත්තත් ගන්න ඕන අර මුල්ලයි මේ මුල්ලයි කැපිල යන විදියට ගන්නට ඒ සමාන්තර ඔය ටයිල් එකේ මෙහෙම මාක් එක දාගත්තා. දැන් අපි මෙතෙන්ට අල්ලන්න ගන්න ටයිල් එක අරගෙන ඉවරලා මේ මෙහෙම තියාගනවා අපි. මේ විදියට තියාගත්තාම එතකොට ওই ක්‍රමයටනේ අපි ඇතුළට අල්ලන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ දැන් මෙතන අපි අර ටයිල් එකේ කොනේ ඉඳලා මෙතන මාක් එකක් ගෙව කැපිල යන කණුව. කණුවේ මහත. අන්න ඒ මාක් එක මාක් කරගෙන මෙතන ටයිල් එක මාක් කරගත්ත මේ පැත්ත මුල්ලත් මාක් කරගත්තා. දැන් මේ දෙපැත්ත මාක් කරගත්. ඊට පස්සේ මේ පැත්තේ ටයිල් එකේ හේතුල තියෙනුනේ කණුවට මේ එතන. එතන මුල් ඉඳලා මේ ටයිල් එකේ ප්‍රමාණය එතන පරතරෙත් මාක් කරගත්ත අපි මේ පැත්තේ. ඒතකොට දැන් ওই විදිහටනේ ටයිල් එක සෙට් කරන්න ඕනේ. ඔන්න දැන් අපි දැන් ওই ඉරි දෙක කැපිලන්න සමාන්තරව රේඛාවක් ගහ ගන්න ඕනේ. හරියට මැසිමන්ට් එක හරියට දශමයට අරගෙන ඒ ඉර ගහන කොටත් හරියට දශමයට ගන්න. ඊට පස්සේ ඔබට මේක වරදින්නේ නැහැ ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ටේප් එක අරගෙන ඉවරලා ආයෙමත් දැන් මෙතන මුල්ල තියෙන්නේ. මෙතන මුල්ල ඉඳලා මෙතෙන්ට. ඒ කියන්නේ අර ඉර ගැහුවේ කණුවේ මහත මේ පැත්ත. ඊට පස්සේ අර පැත්තේ කැපිච්ච දන ඉර ඒ කණුවේ මහත එතන මුල්ලත් ටේප් එක මාක් කරගෙන ටේප් එක ගනනලා ඊට පස්සේ අනිත් පැත්තේ කොනේ තියෙන ටයිල් එකේ පැත්තේ කොනෙන් මෙතන මේ පැත්තේ මුල්ල ප්‍රමාණය මාක් කරගත්ත අර පැත්තේ උඩ එහා පැත්තේ මුල්ල ප්‍රමාණය මාක් කරගත්තා. ඉතින් අර කැපිල යන විදිය ඉර ගහපු විදිය. දැන් මේ ඉරි දෙකත් සමාන්තරව වෙන විදියට ඉරක් ගහ ගන්න ඕන. ඒකත් කොනටම ගහන්න ඕනේ නැහැ. ඔක මැද හරියෙන් මේ ඒක මාක් එක වැටෙන්නේ කාන්ද ඔන්න ඔය වගේ කාට ගහලා. ඊට පස්සේ ආයෙ ටේප් එක අරගෙන අර පැත්ත කොන තියෙන්නේ. දැන් මෙතන කැපිල ගිහිලා තියෙන්නේ. අන්න එතන මුල් ඉඳලා අතන ටයිල් එකේ කොනට ඒ මාක් එක අරගෙන ඉවරලා මේ පැත්තට ගෙනල්ලා ඉවර ටයිල් එකේ මේ පැත්තෙන් එතන මාක් එක දාගත්තා. ඊට පස්සේ මේ කණුව හේත් විලනේ තියෙන ටයිල් එකට ඒ හේත් විච්ච තැන ඉඳලා අතන තියෙන වාසිය ගත්තා. මෙතනත් මේ වාසිය ගත්තා. ඒ දෙක ගාන්ට මෙතන මාක් කරගත්තා ටයිල් එකේ මේ පැත්තේ කොනෙන්. ඊට පස්සේ දැන් ඒකත් සමාන්තරව කැපිල යන විදියට අතන ඉඳලා රේඛාව ගහනවා අර පැත්තේ කොනට. ඔන්න ඔය විදියට අපි මාක් කරගත්තා. දැන් ඔන්න ඔය කෑල්ල තමයි කපා ගන්නවා. දැන් අපි කපලම බලමු ඔය කෑල්ල කොහොමද වැඩේ සාර්ථකද කියලා. කියලා දැන් අර කෑලි කෑලි කපල අල්ලන්න ගියාට පස්සේ වෙන්නේ එක කැත්තයි එතන බස් යර ටයිල් එකේ අර වාසි වෙනකොට කැත එතන අර ඊට පස්සේ හරියට සෙට් වෙන්නේ නැහැ. දැන් මේක හරිය සමාන්තරව හරියට දශමයට වැඩේ කරගත්තනම් මැසිවන්ට් එක අරගත්තනම් මේ වගේ නෙවෙයි ඒ වගේ සමාන්තරව යන ඕනම තැනකට අපිට මේ මැසිමන්ට් එක අරගෙන අල්ලන්න පුළුවන්. මේ උදාහරණයක් තමයි මේ වගේ පෙන්වුවේ ඔබට. දැන් මේ ටයිල් එකම එතනට අල්ලන්න පුළුවන්. දැන් අල්ල ෆිනිෂින් කරලම ඔබට පෙන්වන්නම්කෝ. මේ වගේ කොළපු ටික දාලා ඉවර වෙලා වතුර ටිකක් දාගන්න එපා. ඉස්සෙල්ලා සිමෙන්ති ටික පොළවට නැත්තම් කොළපු අල්ලන්නේ නැහැනේ. දැන් ටයිල් එකේ ගාලම තියලා පෙන්නන්න ඔබට. ඔන්න ඔය විදියට අතුරට රින් ගැව්ව කණුව ගන්නට අන බලන්න කොච්චර සමාන්තරව වැඩේ වුණාද කියලා. හරි සමාන්තරවම දැන් බලන්න කොච්චර ලස්සනද කියලා ඔබ. දැන් අපි ඕක කෑලි කෑලි කපල අල්ලන්න ගියා නම් කොච්චර කැතද. දැන් ටයිල් එකම ඇල්ලුව විදිය වගේ තමයි තියෙන්නේ. කිසිම හානියක් නැහැ. ටයිල් එක සම්පූර්ණ තියලා කණුව ගහපු විදියට වගේ තමයි පේන්නේ. ඔය විදියට ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. ඔය වගේ අවස්ථාවක් ආවත් ඔබට ওই ක්‍රමයට අත්දා බලන්න පුළුවන්. එහෙම නැති අද වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේ තමයි වීඩියෝ එකට ලයික් එකක් සහ කමෙන්ට් එකක් අනිවාර්යයෙන් දෙන්න. ඔබ මගේ channel එක මෙතෙක් subscribe කරලා නැත්නම් මොකද මම ආදර්ශමත් video upload කරනවා.
ඔප ප්‍රථමයෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝකට පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා all click කරන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දෙන ගමන් මෙතන යට comment box එකේ ඔබගේ වීඩියෝ එක සම්බන්ධව අදහස් ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරියේදීත් මෙවන් වූ ආදර්ශමත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුභම සුබ දවසක්. ආයුබෝවන්. චතුර SLMT.